හාමුදුරනේ මගේ අත්තයි කාලේ ගැන තමයි මම අත්තිම එක අහන්නම් මේ ඒ මේ මේ මම්මි දැන් අහන එක දේශනාවලින්ම මම අහලා තියෙන උදාහරණයක් ඒක කියන්නේ දැන් රුපියල් 5000 කොලයක් ගත්තොත් එහෙම පොඩි ළමෙක්ට ඒකේ වටිනාකමක් නැහැ නමුත් පෘථග්ජන මිනිස්සේ කොලයක නෙමෙයි ඒ කොලේ තියෙන වටිනාකමෙන් ඔළුවේ අර හදාගත්ත වහන්සේ කියන ෆැන්ටසි එක නිසා යාට බැරිව එකක් ඒ කොලේට ඇවිල්ලා තියෙනවා රහතන් වහන්සේ කෙනෙක් ඒ කොලේ දැක්කොත් එහෙම රහතන් වහන්සේට තියෙන තර කුඩා ළමයාගේ හැඟීම කියන එක තමයි අර ඒ දේශනාවෙන් ආවේ මට තියෙන ප්‍රශ්නේ තමයි හැමතැනම හරි දැන් අපිට ඒකේ වැලියු එකක් ඉන්නේ අපි ඔළුවෙන් හදාගත්ත සංකල්ප ගොඩක් ඉන්නවා හැබැයි රහතන් වහන්සේට ඒකට වටිනාකමක් එන්නේ නැද්ද එහෙම එන්නේ නැත්නම් මට ඒක හිතන්න අමාරුයි ඒක වෙනවා පළවෙනි එක තමයි රහතන් වහන්සේ ගැන හොයන්න එපා මොකද රහතන් වහන්සේ හොයනකොට ඔබ බාහිරෙන් ඉන්න පුද්ගලයෙක් කියන්නේ හොයන්නේ එහෙම නැතුව ඔබේ ස්වභාවය අවබෝධ කරගන්න තමන්ගේ ඇතුලේ ස්වභාවය එතකොට දැන් මෙන්න මම මෙන්න මේ ඔව් දැන් මෙන්න දැන් මම මේකට මම මේ කියන්නේ විජේ තිප්පදේශනා මම මේකට උත්තරයක් දුන්නා ඔබ අහපස්සේ මා තමයි ඇහුවේ ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ පොඩි ළමයි ටිකක් සෙල්ලම් පොලක් දාලා තියෙනවා හරිද සෙල්ලම් පොලක් හරිද සෙල්ලම් පොලේ ඒගොල්ලෝ මුදල් විදියට අරගෙන තියෙන කොස්කොල හරි හරිද දැන් එතකොට කොස්කොල තමයි මුදල්. හරිද? එතකොට දැන් පොඩි ළමයින්ගේ ওই පොඩි ළමයින්ගේ හිත ඇතුලේ කොස්කොල වලට වටිනාකමක් දැන් ඒගොල්ල සම්මත කරගත්තා. දැන් කට්ටිය ඒක තුල සම්මත කරගත්තා. එතකොට ඒ සම්මතයේ ඇතුලේ කොස්කොලේට වටිනාකමක් තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවනේ. හරි. තියෙනවා. හරි. එතකොට එතකොට මේ ළමයි ටික තාත්තට කතා වෙනවා. හරිද? තාත්තට කතා කරන සෙල්ලමට එකතු වෙනවා තාත්තා සෙල්ලමට එකතු වෙනවා තාත්තා එතකොට වෙලෙන්දේ කි විදියට එකතු වෙනවා හරි તો තාත්තා වෙලෙන්දෙක් විදියට එකතු වෙනවා එතකොට අපි තුම මේ මේ මොනවාද මේ තාත්තා මේ මේ පොලේ තාත්තා මේ මේ විකුණන්නේ මේ එළෝල එළෝලු කියලා තාත්තා විකුණන්නේ මොන හරි කොළ කෑලි ටිකක් එහෙම අරගෙන මේ ගස්වල කොළ ටිකක් අරගෙන ඒ ටික තමයි විකුණන්නේ හරි එතකොට දැන් තාත්තා වෙලෙන්ද එතකොට තාත්තා දැන් වෙලෙන්ද කියන එකට ආරෝපණය වුණා තාත්තා හරි එතකොට තාත්තා වෙලෙන්ද කියන එකට ආරෝපණය වුණා තාත්තා එතකොට අර සල්ලි දැන් දුන්නා පස්සේ තාත්තා කියන්නේ ওই පොස්කොලයක් කියලා තාත්තා කියන්නේ ওই සල්ලි හරි එතකොට දැන් මම එයා තාත්තත් නෙමෙයි දැන් ඊළඟට කවුද මම වෙලෙන්ද හරි මම වෙලෙන්ද කියන එකට ආරෝපණය වුණා කොස්කොලේ කොස්කොලේ නෙමෙයි සල්ලි ඊට පස්සේ දැන් ඉස්සෙල්ලම ඉවරයි ඊළඟට දැන් මොකක්ද තාත්තා කියන එකට ආරෝපණය වුණා හරි දැන් එතකොට අර රුපියල් 5000 කොලේ අරන් ගිහලා කඩේට බඩු ගන්න යනවා හරි එතකොට දැන් බඩු ගන්න යනකොට දැන් ඒකට ආරෝපණය වුණා මේක කොල කෑල්ලක් කියලා ඉන්නෙත් නෑ මේ කොල කෑල්ලක් මේකේ වටිනාකමක් නෑ කියලා එහෙම එතන පිස්සුවක් නටන්නෙත් නෑ මෙතන මේ කොස්කොලයක් මෙහෙම කියලා එහෙම පිස්සුවක් නටන්නෙත් නෑ තේරුණාද ඔය පිස්සු නටන එකයි අවබෝධ කරගන්න එකයි දෙක. දෙලම හොරදෙනින් පොඩක් පිස්සු.